මුතු අරුසාවේ. කවුරු මොනවා කිව්වත් අයෝධ්‍ය මැරුණේ අශේන් නිසා. ඒ බව අශේන් හොඳටම දන්නවා. තමුන්ගේ හෘද සාක්ෂියට බොරු කරන්න බෑ. ඒ ගැන හිතලා හිතලා වෙන්න ඇති අශේන් මානසික රෝගියෙක් උනේ. ඔව්. මට නම් අශේන් ගැන හරියට දුබහිතෙනවා. අම්මත් නැති දරුවා. මම ඒගොල්ලන්ට පුරන් දුනා. මට කරන්න පුළුවන් උපරිම දෙයක් ඒගොල්ලෝ වෙනුවෙන් මම කරනවා කියලා. ඔව් පුතා. මේව යහපත් වැඩ. වැරදි කරපු අයට තමයි අපි සමාව දෙන්න ඕනේ. හැබැයි සමාව දීලා එයව ඈතින් තියන්න ඕනේ. ළඟට ගන්න එපා. මොකද වැරදි කරපු අය නැවත නැවත වැරදි කරන්න උත්සාහ කරනවා. ඒක තමයි මිනිස්සුන්ගේ හැටි. තාතේ මාෂින්න බලන්න කියලා කමක් නැහැ නේද? හැබැයි තනියම යන්න එපා. අසේලත් එක්ක යන්න. ඔව් මං කොහොමත් යනවා නම් යන්නේ අශෙන්ගේ තාත්තත් එක්ක. ඔව් පුතා. ඔයා යන්න. ඔයාට පුළුවන් උදව්වක් තියෙනවා නම් අශෙන්ට කරන්න. අපි මොකටද අශෙන්ට උදව් කරන්නේ? අශෙන්ට ඉන්නේ රටක් වටින තාත්තගෙනේ. හැබැයි තාත්තේ කොච්චර වුණත් අශෙන්ගේ මොන වැරදි තිබුණත් තාත්තා මොන දේශපාලඥයෙක් වුණත් එම නිසා තාත්තෙක් ඉදන්න හරිම හොඳයි. මට ඔෆිස් යන්න වරක් වෙනවා. මං යන්නම් මනෝරේ. කොහෙන්ද උග? වැඩට යනවා. කවුද කිව්වේ මේ දවස්වල උඹට වැඩ නැහැ කියලා? වැඩ තියෙන දවසුත් තියෙනවා, නැති දවසුත් තියෙනවා. මම උඹට හැමදාම කියනවානේ මල් ළඟ වැඩට එන්න කියලා. හැමදාම උනත් වැඩ තියෙනවානේ. මම උඹට හොඳ පඩියකුත් ගෙවනවා. මං ওই නීති විරෝධී වැඩ වලට කැමති නැහැ. කවුද බං නීති විරෝධී වැඩ කරන්නේ? මෝලේ ඉරන්නේ ඔක්කොම ලයිසන් තියෙන කණන්. ඔන්න ඕකනේ උඹලා අපි ගැන වැරදි විදියට හිතන් ඉන්නේ. ඒ කාලේ නම් ඉතින් හොරෙන් ගහක් දෙකක් කැපුවා තමයි. ඒ කාලේ. දැන් මං ඒව ඔක්කොම නවත්තලා. හොඳයි මං කල්පනා කරලා බලලා කියන්න. එතකම් මං මෝල වහන්නද? මං මේ උඹලගේ හිතවත්කමට ඒ බං හැමදාම කියන්නේ මෝලේ වැඩට එන්න කියලා. නැතුව මට මේ මිනිස්සු නැතුව නෙමෙයි. එහෙනම් ඉතින් මේ ඉන්න මිනිස්සු දාලා කරගන්න එකනේ ඇත්තේ. බපා දාරුකාගේ තාත්තා නෙමෙයි නම් මං දන්නවා මූට කතා කරන හැටි. කෙල්ල හින්දා ඉවසනවා. ඔති සතිය නැති වුණාට මුගේ කටේ තියෙන හයිය. ෂි මුතුවරුසා කුසුමනංගී කුසුමනංගී
ලක්ෂ්මණන්ගෙ. මේ චාලටක් අනේ. මම මේ ළඟට ආපු ගමන් හිතුණා මේ පැත්තේ ඇවිල්ලා යන්න ඕනේ කියලා. මම තක්කව හම්බ වෙන්නමයි හිටියේ. යන්කෝ වාඩි වෙන්න. කොයිටි? මම උඹට කොච්චර නම් කිව්වද මම දුක් විඳගෙන ඉන්න තේ රක්ෂාවකට ගියා නම් හොඳයි කියලා. මං දැන් මේ ගමේ කී දෙනෙක් රට යවුවද? දැන් ඒගොල්ලෝ ලස්සනට ගෙවල් දොරවල් හදාගෙන කාලා බීලා හොඳට ජීවත් වෙනවා. වැඩි ඕනේ නෑ. අර පද්මි ගැන හිතපන්. කොහෙද චාලටක්? ගුණපාලට කිව්වට කිසිම වැඩක් නැහැනේ. මිනිස්සුන්ට ඕව තේරෙන්නේ නෑ බා. මං දැන් තීරණයක් අරන් ඉන්නේ. ආන්න හරි. අන්න එහෙම තමයි ඉන්න ඕනේ. හැමදාම දුක් විඳලා හරියනවද? ඉතින් අක්කේ දැන් කොහොමද වෙන්නේ? දැන් වෙන්නේ මේකයි. ඉස්සෙල්ලාම පාස්පෝර්ට් එක හදාගන්න ඕනේ. මං ඒකටත් උඹට උදව් කරන්නම්කෝ. ඊට පස්සේ ඉතින් සතියයි දෙකයි කෙලින්ම රට. දැන් ඔය කොහාටද යන්න ඕනේ? මේ දවස්වල සෞදි අරාබියේ වේකන්සිස් වගේක් තියෙනවා. කුවේට් වලත් තියෙනවා. දෝහ කටාරවලත් තියෙනවා. මන්නම් ඔය රට රටවල් වල නම් දන්නේ නෑ චාලට් අක්කේ. උඹ බය නැතුව හිටපන්කෝ. මං සේරම කරලා දෙන්න. ඉස්සෙල්ලම දවසක් දාගනින්කෝ මාත් එක්ක කොළඹ යන්න. එක දවසෙම පාස්පෝර්ට් එක ගන්න පුළුවන්. අපි එදාටම ඒජන්සියට පොඩ්ඩක් ගිහින් එමුකෝ. ඉතින් කවද්ද යන්නේ? අනිද්දාට මම මෙහෙන් ගෑනු දෙතුන් දෙනෙක්ව අරන් යන්න ඉන්නේ. උඹත් එදාටම ලෑස්ති වෙයන්. හැබැයි පාන්දර 4ටවත් පිටත් වෙන්න ඕනේ. එදාම එනවා නේද චාලට් අක්කේ? ඕ! එදාම රැට අපි මෙහෙ. අක්කොහොම ඉන්නකෝ. මං තේ ටිකක් හදාගෙන ඉන්න. මට තේ නැතුවට කමක් නෑ. උඹ යන්න ලෑස්ති වෙයන්කෝ. දැන් තමයි උඹට මොලේ පෑදිලා තියෙන්නේ. දැන් ඉතින් චාලට් දන්න සෙල්ලම් ඔක්කොම දාලා වැඩේ කරලා ඇති. චාලට්ට ඉතින් ගෑණියෙක් අහුනොත් කතා කරලා කොහොම හරි රට යවලම තමයි පස්ස බලන්නේ. ඇත්තනේ බං. අපේ ගෑනු මේට වෙලා දුක් විඳිනවට වැඩිය හොඳ නැද්ද? රට කියලා කීයක් හරි හොයාගෙන හොඳට කාලා ඇඳලා මෙහෙ ඉන්නේ උන්ට කාටවත් අත නොපා ජීවත් වෙන්න කීයක් හරි ඒවලා. එහෙම සිද්ධ වෙන්නේ ගෑණි රට ගියාට වැඩක් නැහැ. මොකද ගෑණි එවන සල්ලි ගෙදර ඉන්න මිනිහ හරියට පරිස්සම් කරේ නැත්තම්. ඒවා ඉතින් උන් දැනගන්න ඕන. දැන් බලන්න මෙරිල් මහත්තයා රටේ ඉන්න ගෑණුන්ගේ මිනිස්සු කී දෙනෙක් නම් මෙහාට එනවද කියලා. ඉස්සර නම් උන් කුලියක් මලියක් කරලා හරි ජීවත් වුණා. දැන් ගෑණි එවන සල්ලි වලින් උදේ ඉඳන් රෑ වෙනකම්ම බිබී ඇවිදිනවා. ඒක ඇත්ත. ඒ වුණාට ඉතින් ගෑනු දැනගන්න ඕනේ මිනිස්සුන් හදාගන්න. අනිත් එක ඉතින් මිනිස්සුත් අඩියක් පුඩියක් ගහලා ඉන්නේ ගෑණි රටේ ඉඳන් කීයක් හරි එවන හින්දානේ බං. මේ ඒක නෙමෙයි මෙරිල් මහත්තයා. දැන් තාරුකාලේ අම්මා රට ගියාට පස්සේ මොකද වෙන්නේ? මොකද වෙන්නේ නේ? ඔබට ඒක දැනගන්නකන් සිහියන්නේ. හරි හරි. මම ඒක ඒ වෙලාවට කියන්නම්කෝ. මම දැන් ගිහිල්ලා චාලට්ටත් ටවුමට දාලා එහෙම මෝලට යන්නම්. Mutuvarusa.
දාරුකා මක්කරි කරදරයක්ද? මං කියලා තියෙනවානේ ඔයා වෙනුවෙන් ඕනම් ප්‍රශ්නකට ඉන්නවා කියලා. කියන්නේ මොකද්ද නග? අපි දුප්පත් වුණාට කොච්චර සතුටින්ද අපි අපේ ගෙදර හිටියේ. දැන් ඒ සතුට නැති වෙගෙන ඉන්නේ බණ්ඩාරයි. ඒ අය නග? තාත්තා හැරිම දුකෙන් ඉන්නේ බණ්ඩාරයි. මං දන්නවා කාරණා. හියේ ගුණපාල මාව මෙන්න මෙතෙන්දි මට හම්බුණා. අම්මෝ ඔය රට යන්න හදන කතාව නේද? ඔව් අයියේ. අම්ම කියන දේ ඇත්ත. ඒ වුණාට තාත්තා අකමැති නම් අම්ම මොකටද රට යන්නේ? අම්ම දැන් කොයි කාලෙක ඉඳලාද ඔය රට යන්න හදන්නේ? සැරෙන් සැරේ ඔය අදහස මතුවෙනවනේ. අම්ම රට යන්න හදන්නේ ඕගොල්ලෝ වෙනුවෙන්. දැන් කරන්න තියෙන්නේ නග ගුණපාල මාමගේ හිත හදන එක. අම්මා ගියාම අපි කොහොමද තනින් ඉන්නේ? ඇයි තාත්තා ඉන්නේ? ඇයි මේ අපි ඉන්නේ? අපේ අම්මා එක දවසක්වත් අපිව දාලා කොහෙවත් ගිහින් නැහැ. හිත හදාගන්න නග. අම්මා ගිහිල්ලා අවුරුද්දකින් එනවනේ. අනික අවුරුද්දක් කියන්නේ මහලුකු කාලයක් නෙමෙයි. ඒ පැත්ත බලලා මේ පැත්ත බලනකොට අවුරුද්ද ගිහිල්ලා ඉවරයි. බණ්ඩාරයි එහෙනම් අපි තාත්තට කියන්නකෝ. අම්මා නම් දැන් රට යන ගමන ස්ථීර කරගෙනමයි ඉන්නේ. මං එනං